නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපි උගන්ඩාව දිහා බලාගෙන ඩුබායි ගිණුම් වල සල්ලි මාරු කරපුව ගැන හොයන්න නැතුව ඉඳී. Asian Paints Cosme Aquasafe වැස්සත් මට්ටු එකේදර තිස්නේ. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා රවි වෛද්‍ය අලංකාර එක්ක ඩීල් දාලා යට ගහගත්ත ෆයිල් ටික අවස්සන් නැතුව ඉඳී කියලා. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා රටවටේ ගත්ත ඉඩම් කම්පැනි වල ගත්ත කොටස් නොකැපූ මිනිත් ගල් ගත්ත සල්ලි හොයාගත්තේ කොහොමද කියලා පරීක්ෂණ යටයයි කියලා. ඒක නිසා උගන්ඩාවේ විතරක් නෙමෙයි මොනා බුඩාබියේ තිබ්බත් රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයන පරීක්ෂණ කරනවා. ඒ නිසා උගන්ඩාවේ ඉඳන් ප්ලේන් අරගෙන රාජපක්ෂලාගේ වෙඩින් වලට එනකොට ප්‍රයිවට් ජෙට් අරගෙන රාජපක්ෂලාගේ වෙඩින් වලට එනකොට එයා ආවේ ගියේ කොහොමද කියලා රටේ මිනිස්සු දන්නව හොයනව බලනවා. ඒ නිසා ඩුබායි වල ගිනුම් වල සිංගප්පූරු ගිනුම් වල සීසෙල්ස් වල ගිනුම් වල සල්ලි තිබිච්ච ඇති දැන් රටේ මිනිස්සු කියන්න පටන් ගන්න. අපි මතක් කරලා දෙන්න ඕනේ සුප්‍රසිද්ධ ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කතාව. ඒ නිසා මේගොල්ලෝ හිතුවා සුරංගනා කතා කියලා උසාවි වලට කිව්වේ මේ සුරංගනා කතාව. අනේ අර වයසට ගිය ආච්චි අම්මවත් මේගොල්ලෝ ඇල්ලුවා හොරකමෙන් බේරෙන්න. රනිල් වික්‍රමසිංහගේ සාගල රත්නායක බාර් ලයිසන් දෙන තැන් වල ඉඳන් මුදල් ගත්තේ වාගේ විස්තර දැන් පැමිණෙමින් තිබෙනවා. හරේන් ප්‍රනාන්දු ක්‍රීඩා සංවර්ධන අරමුදල පාවිච්චි කරලා සංගීත සංදර්ශන කරද්දී ටෙන්ඩර් නොදා කරපු වියදම් පිළිබඳ දැන් පරීක්ෂණ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මනුෂ්‍ය නානකාර රටවටේ ප්‍රදර්ශන තියන් මේ යනකොට කරපු වියදම් මිලියන 700කට වැඩි වියදම් කරපුවා. ඒ වගේම ගුවන් විදුලි නැත්තන් රූපවාහිනී ඇඩ්වර්ටයිස්මන්ට් දානවා කියලා මිලියන 200ක් කරපු වියදම් පිළිබඳ දැන් විස්තර ලැබෙමින් තිබෙනවා. හොරු පොලිමට හොරකම් කරපුවා පිළිබඳ තොරතුරු ගැන පරීක්ෂණ පවත්වන්න දැන් අපි ආයතනවලට අදාළ තොරතුරු ලබා දෙමින් තිබෙනවා. මේ මහජන දේපොළ කොල්ල කාපු හොරු දූෂිතයෝ වංචාකාරයෝ ටික අපි අනිවාර්යෙන් නීතිය රැහැනට හසු කරගන්න කටයුතු කරනවා. ඔබ දැක්ක පහුගිය දවස්වල ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා රටේ තියෙන ආයුධ බාර දෙන්න කියලා කියනකොට මේ ආයුධ බාර දෙනකොට ඔබ දැක්ක සමහර ළඟ ආමරි තියෙන තුවක්කු 7-8-10 තියෙනවා. දැන් පරේෂණ පවත්වන්න වෙනවා මේ තුවක්කු 7-8-10 තියාගෙන මොකද්ද කරපු ආරක්ෂාව කි රයිෆල් ෂොට්ගන් T56 වගේ ආයුධවල සිට පිස්ටල් දක්වා ආයුධ තියෙනවා. මේ සමහරු ඉන්නවා 2-3 තුවක්කු ගත්තා නෝනලාගේ නම් වලටත් තුවක්කු අරගෙන දීලා තියෙන.